සුබ දවසක් වේවා දරුවනේ හැමෝටම අපි මේ ඉන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම වීඩියෝ ලෙසන්ස් මාලාවක් විදියට ඉදිරිපත් කරන 91 වෙනි වීඩියෝ ලෙසන් එකේ හරි මේනකොට දරුවනේ අපි ඇවිල්ලා තියෙනවා යාන්ත්‍ර විද්‍යාවේ වීඩියෝ ලෙසන්ස් 53 දක්වා හරි ඔබට පිළිවෙලට මේ ඕන එකක් ගන්න පුළුවන් අපේ ටියුෂන් ලංකා YouTube channel එකට ගියොත් හරි මේ ඕන එකක් ඔබට පිළිවෙලට ගැනීමේ හැකියාව තියෙනවා හරි ඔබට සර්ච් කරන්න පුළුවන් ටියුෂන් ලංකා ෆිසික්ස් කියලා විශේෂයෙන්ම එතකොට ඔබට අපේ channel එකට යන්න පුළුවන් මේ පිළිවෙලට අධ්‍යයනය කරන්න පුළුවන් ඔබගේ දැනුම උපරිම අයුරින් වැඩි කරන්න තමයි අපි මේක හදන්නේ හරි දරුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නවා බලගූර්ණය හා සම්බන්ධ වෙච්ච ගැටලු කතා කරමු අපි තියරි කොටස් කතා කරා එතකොට දැන් මෙතනත් අපි විශේෂිත ගැටලුවක් දෙනවා ඒ කියන්නේ මේ ගැටලුව දරුවනේ මීට වඩා සංකීර්ණ මට්ටමේ ගැටලු තියෙනවා හරි අපි නමුත් මේ බලගූර්ණය හා සම්බන්ධ දේවල් හරි පරිස්සමෙන් ඉගෙන ගන්න ඕන හරි විශේෂයෙන් ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගන්න අය හරි ඔය මැත්ස් يعني ගණිත අංශයෙන් කරන අයට ගොඩක් දුරට මේවට අවශ්‍ය දේවල් ඔය ඇප්ලයිඩ් මැත්ස් එක්ක ලැබෙනවා හරි ඔබට මේක හරියටම ඉගෙන ගන්න ඕන නිසා තමයි වීඩියෝ ලෙසන්ස් කිහිපයක් විදියට අපි මේක පිළිවෙලකට ලබා දෙන්නේ හරි මෙහෙම හිතන්න මේ සිවිලිමකට තන්තුවක් සම්බන්ධ කරන මේ තන්තු දරුවනේ සැහැල්ලු අවිතන්නේ තන්තු කියලා හිතන්න. හරි? සැහැල්ලු අවිතන්නේ තන්තුවක් තන්තු කියලා හිතන්න. එතකොට මේ තන්තුවට දණ්ඩක් ගැට ගහලා තියෙනවා ඒකාකාර දණ්ඩක් ඒකේ බර කිලෝග්‍රෑම් එකයි. හරි? 1 කිලෝග්‍රෑම් බරක්. එතකොට දණ්ඩ මීටර් 6ක් දිගයිලු. එහෙනම් දණ්ඩේ මැදින් අනිවාර්යෙන් දණ්ඩේ බර ක්‍රියා කරනවා පල්ලෙහාට ගුරුත්වාකර්ෂණ 10 නම් හරි ගුරුත්වාකර්ෂණ 10 නම් අපි දන්නවා 10 නිව්ටන් තමයි පල්ලෙහාට ක්‍රියා කරන්න කියලා දණ්ඩේ පර හරි දණ්ඩ මෙන්න මේ කිසියම් වූ ලක්ෂයකින් සම්බන්ධ කරලා තියෙනවා ඒකෙන් ඉඳන් මේ කොනට මීටර් 2ක් වෙන්නත් මේ කොනට මීටර් 4ක් වෙන්නත් හරි ඊට පස්සේ දණ්ඩේ මේ කෙළවරට තවත් සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් 20 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලලා තියෙනවා මේ කෙළවරේ කිසියම් m ස්කන්ධයක් එල්ලලා තියෙනවා අපිට කියනවා මේ පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා හරි ස්ථිතික සමතුලිතතාවයේ මේ පද්ධතිය පවතිනවා අපෙන් අහනවා මෙන්න මේ ස්කන්ධේ කොපමණ ස්කන්ධයක් මේකේ තියෙනවද කියන එක හරි හරි අපි දන්නව දරුවනේ සමතුලිතතාවයේ සඳහා අවශ්‍යතා කිහිපයක් හරි සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වීම කියන එක එක අවශ්‍යතාවයක් ඊට පස්සේ අපි දෙවෙනි අවශ්‍යතාවය කිව්වා पद्धतीय ओणैम लक्ष्यक वटा बलगूर्णयान शून्य हरिद अभी दंग दर्वण समतुलितावे सेलकुवोत् मिन्न मे दंडे हरि दंडे समतुलितावे सेलकुवोत् अपिट कियान्न पुलुवन् केन मेहमय व्यापि मूलिम्म मिन्न मे स्कन्धवल समतुलिता सलकलयिमु हरि 20 किलोग्राम हि समतुलितयट ए कियन्ने पद्धतीय समतुलित नम् मेव वेन वेनमत् समतुलितय हरि තුලිතයට උඩට හට බල විභේදනය කරොත් උඩට බල විභේදනය කරොත් දරන්නේ මෙයා උඩට තියෙන T දෙකක් 200 නිව්ටන් කියන්නේ බිඳුවයි T දෙක කියන්නේ 200 නිව්ටන් පැහැදිලිද ඔව් එහෙනම් මේ M හි සමතුලිතයට උඩරට බල විභේදනයෙන් T2 ඍණ mg කියන්නේ බිඳුවයි T2 කියන්නේ අපිට ඕනනම් ගුරුත්වාකර්ෂණ 10යි කියලා ගත්තොත් අපිට 10යි m කියලා දාන්න පුළුවන් ස්කන්ධණිය අපෙන් අහන්නේ මේක 1 2 එහෙම අවශ්‍යත් නැහැ කමන්නේ මේක 1 2 කියලා අපි දාගමුකෝ හරි ඔහොම දාගත්තා ඊට පස්සේ දණ්ඩේ සමතුලිතේ දැන් දණ්ඩේ සමතුලිතයට උඩහට බල විභේදනය කරන්න ඉහළට හරියට ලියන්න හරි බල විභේදනය කරොත් තරුනේ දණ්ඩ මත ක්‍රියා කරන බලයන් ඔබ ලකුණු කරගන්න දැනගන්න හරි උඩට තියෙන්නේ මෙන්න මේ T බලය
T3ක් හරි එතකොට සමතුලිත නිසා දරුවනේ අපි කරන්නේ බිඳුව කරන එකනේ හරි ඉතුරු බල ඔක්කොම පල්ලෙහාට තියෙන දැන් මේ T2 තියෙනවා ඍණ 10 ඍණ T අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේක අපි T1 කරගමු නෑ මේක T1 කරමු හරි මෙතන වැරදීමක් වෙලා තියෙනවා मेतन टी एक दहाय टी देख बिंदु इतना टी तुना की दान बोला दहाय दान टी एक दान टी देखा हर इट पास टी तुन सदा आप दान बोला दहाय दान टी एक देसी दहाय एम किया टी तुन आप दान बोलवा देसी दहाय दान दहाय एम किया मेकअप तुन की हर दे අපිට ඔය සමතුලිතතාවය සඳහා බල විභේදණයෙන් ඔය කොටස් ටික හොයා ගැනීමේ හැකියාව ආවා. හරි. අපි දැන් අපිට දැන් මේ ටිකෙන් විතරක් අපිට මේ m ස්කන්ධය කොච්චරද කියලා හොයා ගන්න බෑ. හරි. අපි පද්ධතියේ කිසියම් ලක්ෂයක් වටා අපි මේ දණ්ඩ AB කියලා ගත්තොත් හයි කරලා තියෙන ලක්ෂය C කියලා ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය G කියලා ගත්තොත් හරි. अभी दरुण पद्धति किसी लक्ष्यक्वट बलगूर्ण गण बलगूर्ण गणि अभी किसी लक्ष्यक मे ए बी ए वेन्नपुलां बी वेन्नपुलां सी वेन्नपुलां जी वे मुखाखर विशेषित लक्ष्यक्तोरगण्वा इतकोट दरुण एतन तीयन बलबली गूर्णयान नतिवेन् अरे अभी टी तुने नतिवेन् सी वटा गूर्ण गम सी वटा मेन मे पेट गूर्ण बलगूर्ण गणी मे अय सी वटागा सी गे गावती मे टी तुने गूर्ण के अभी दाने बल गुणको बल अदाल लक्ष्य बल तीन लंबक दूरी हर मुकद मे देख मेकम लक्ष्य अखरहा लंबक दूर बिंदु गूर्ण के हर बाणी अभी मेन मे दक्षिणावर्त दिशावट तम गूर्ण गाने दक्षिणावर्त दिशावट तीन गूर्ण दान विधिटा අනිත්ගූර්ණ ඍණ විදියටත් තමයි අපි සලකන්නේ හරි එතකොට අපිට මේ පැත්තට ධන ගූර්ණයන් දෙකක් එනවා මේ පැත්තට මේ ගූර්ණය වම් වාමාවර්ත වෙන්නේ මේක ඍණ එකක් එනවා එතකොට මේක අපිට ගන්න පුළුවන් 10 නිව්ටන් වාරය මෙන්න මේ CG දිග කොච්චරද අපි දන්නවදරනේ G කියන්නේ මැද නම් මේක 6න් මෙතන 3ක් වෙනවා හරි එහෙම වුණොත් මේ කැලල විතරක් 1 මීටර වෙනවා सी बी की अन्नी पल्ले हाट एम जी एम जी के दहाय एम के अभी गुलामित हर गुर्त दहायर गाते हैं वारे हतर सी वाले मीटर हतरक तुरी रीन मेक आनी हर मेक वाम वारत गुर्रे मे पेतर के अरकिन पेतर टी एक वारे देखा मीट की अने संप्रयुक्त गूर्ण बिंदु विनोदरुण समतुलित निशा हर इट पास गोतनी दहाय न्यूटन मीटर दान हतलिहाय एम कीन एक सामान अभी टी एक दी देसीय इतना देसीय देखा हार सी आई न्यूटन मीटर वर्ड हर मेतन मे मीटर ने मे हर मेक एम तीन अभी न्यूटन मीटर क्या मेकअप न्यूटन मीटर के हर එතකොට 40m කියන එක අපිට ගන්න පුළුවන් දරුවනේ 390යි කියලා. m කියන එක එහෙමනම් ගන්න පුළුවන් 39 බෙදීම 4 කිලෝග්‍රෑම්. හරි 39 4න් බෙදලා ආසන්නව 10කට ඉතා ආසන්න අගයක් එයි. හරි 9.8ක් 7ක් හෝ 9.9ක් වෙන්නත් පුළුවන් 39 4න් බෙදලා උත්තරේ දාන්න. එතකොට මේ පද්ධතිය සමතුලිතතාවය තියෙන නම් මෙන්න මේ m ස්කන්ධය කිලෝග්‍රෑම් 39 වෙදීම 4 කිලෝග්‍රෑම් 10කට ආසන්නගයක් වෙන්න ඕන. හරි අනිවාර්යෙන්ම මේක වෙන්න ඕනේ හැමුණොත් තමයි මේක සමතුලිතතාවයේ තියෙන්නේ. දැන් අපිට ඇහුවා තින් T3 යගයත් අපිට මෙතනින් කියන්න පුළුවන් T3 කියන්නේ 210 දන 39 වෙදීම 4. 9.75 ගුණ කිරීම 10. ඒතොර T3 කියන්නේ අපිට ගන්න පුළුවන් 210 දාන 97.5 T3 කියන්නේ
तुंसे हाथाई दसम पहाई न्यूटन हर मेका ते तो कोटा पीटे गहन पुलवा नामे दसम हाथाई पहाई किलोग्राम किया हर वह देवर टिके हो दरुने ओन वेलाव को बट होयला किवी में है किया हो तीर नो मैं गैटलुए विशेष अत्ते वेन्ने दरुने मैं गैटलुओ में इतने देन्ने पुलवा गेने प्राथमिक गैटलुआ हर मेतेंदी विशेषत्व वेन्ने दरुने पद्धतिय समतुलिताय किया क्यों हर अभी संप्रयुक्त बल वगे तमें संप्रयुक्त आती है पद्धत समतुलना ओणम दिशावकट बल विभेदन करो शून्यवेन्नो बलवीनीक हर विभेदने कराट पास ईक्यान शून्यवेन्नो ओणम दिशावकट तीरास्व शिरास्वेन्न बुड़ा आनतवेन्न बुड़ा हर तुंगनीय वशतावे तमाय बलगूर्णयान ओणम लक्ष्य कोटा बलगूर्णयान गे ऐक्य शून्यवे हर अभी ओणम लक्ष्य क्यूवट अभी एक लक्ष्य तमाय सामान्य गाणी हर अभी अवश्यतावेणु समतुलता दीरती अभी किसी लक्ष्य बलगूर्ण गण बलगूर्ण गणि गण दिशा धन कीला अनिदिशा ऋण कीला तमय गाणी हर इतकोटे मे लक्ष्य दौरगत सी लक्ष्य मुखद इतकोटे मे टी तुणिंग नतिहिंद मे पेट गण हिंद दहाय वारे इक मेतन एम जी वारे खातर गत मेक ऋण विद्यटाव देशीय वारे देख हर इतकोट ये विद्यार पास मेक हरसी अक्ना हतलिह यमावा हर एट पास मे न्यूटन मीटर हर इतकोट न्यूटन मीटर और न्यूटन मीटर के अभी लगी मेक न्यूटन मीटर वेन्न है स्कंदे तमें किलोग्राम बड़ी मेलती है इतकोट मेक किलोग्राम मोखर हर अंतिम एम सदा अभी टाक आवा हर ओय ओय कोटस्टिक धरवणे वब हुदा उबोधया तीन मेव करती हर मेक तम धरवणे मूलिक आकार कभी तव कोटस्करदी वब तव तव मे बलगूर्णे संबंध देवा बेहतरी वे हर उदय अभी अम्मण धरवणे अभी ईनग कोटसटे।